අපි අද මේ ධර්මානු ශාසනාවද ඔබතට ඉතාම වැදගත් කාරණ කහිපයක් ධර්මය තුළින් පෙන්නල දෙන්න උසා කරන රිගතුන නිරෝගි සම්පත්තිය ලබන්නත් සසර පිනක්තියනටෝන් කෙනෙක් නිරෝගි සම්පත්තිය ලබන්නේ තව කෙනෙක් ලෙඩරෝග බහුල කෙනෙක් හැටියට උපදින්නේ සංසාරය කරපු අකුසල් නිසා ඒ චුල්ල කම්මෝ ඉබංග සූට්ට බදුරජාණන් වහන්සේ පෙන්නනවා කෙනෙක් දීර්ගාවිශ්‍යවිඳිනවා. කෙනෙක් අඩුවයිසිෙන් මැරෙනු. කෙනෙක් ලෙඩරෝග බහුල කෙනෙක් හැටියට උපදීනවා. සමහරයි නෝබ දන්නෝ පන්දායි දන් ලෙඩ. හැම වෙලාවිම මොකක් හරි අසනීපය. සමහර දරුව ඉපදිච්ච දවසහිඳන් අම්මල දරුවු වඩාගෙන ඉස්පරිතාල ගානෙමයි. ඒ අතර සමහරයි ඉන්නවා අවුරුදු අසූ අනුව සීය ජීවත්වෙනවා ලොක වසනීපයක් නෑ කලාතුරකින් ඔ වුනක් හෙම්බිරිසාවක් ඇරුණු කොට ලොකු වසනීපයක් නැතුව නිරෝගීව තමන්ගේ වැඩ ටික කරගෙන බොහෝ කාලයක් ජීවත් වෙලා දීර්ගාවිෂමිඳලා මී අනයින්න. එදකොට අපිට පේනවා කෙනෙක් දීර්ගාවිශ ලබනවා කෙනෙක් අඩුවයිසෙන් මැරෙනවා. කෙනෙක් ලෙඩරෝග බහුල කෙනෙක් වෙනවා කෙනෙක් නිරෝගි සම්පත්තිය ලබනු. මේකට හේතුවමොකක්ද්ද කියලා. චුල්ලකම්ම විබංග සූත්‍රද බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා සමහරයි ඉන්නවා සසරපුරා උපවපං ආත්ම භාවල ප්‍රාණගාතාද අකුසල් බහුලව පුරුදු කරපු අයි. එක්කු තම ප්‍රාණගාතයේ දෙනවා එක්කු අන්නයිලාවා ප්‍රාණගාතය කරවනු. එතකොට එවැනි ප්‍රාණගාතාදී අකුසල් බහුලව කරපු අයි. බොහෝවා වෙලාවට මරණින් මත්තෙ නිරේ උපදිිනතියන් අවස්ථාව වැඩි කියය. ඒ අකුසල් බලවත් වෙලා අපායි වැටෙන්න නිරේ උපදිිනතියන් අවස්ථාව වැඩි. හැබැයි බැරිවෙලාවත් යම් හේතුවකින් මරණ මං්චකේ ඒ අකුසල්ලි අටපත් වෙලා කුසලයක් මතුවෙනු. මනුස්සලෝකෙක සුගතියක උපදින පිනක් මතුවෙලා එයා මනුස්සලෝකෙ ඇදිලාෙන. හැබැයි යාට දීර්ඝාශෂ ලබන්න බෑකන. අර පෙර සසර කරපු ප්‍රාණාගාතාදී අකුසල් නිසා එයා උපවපං ආතු බහවල අඩු අයිසිම් මැරෙනු. මොකක් හෝහේතුවකර ප්‍රාණකාතාදී අකුසල් බලවත් වෙලාඒ අඩු අයිසිමියයනු. ඊළඟට බුදුරජාණන් වහන්සේ විස්තර කර සසරයේ සමහරයි ඉන්නවා සත්තු මරන්නේනෑ හැබැයි සතුන්ට වදහිංසා කරනු. සතුන්ගේ අතපය කපනු සමහර ඔබ දැකල ඇති යි නො එක් සත්තුූන්ට එක් උනු අතුර ගහනෝ. පුංචි සත්තු අල්ලගෙන උගේ අඩු කඩනෝ සතුන්ට හිංසා කන සමහරයිනො සතෙක් දැක්ක ගමන් ඒ සතාට ගහල පන්නන් ඒ සතාට ගහන්න වද දෙන්න හිත පුරුදු වෙලාතියෙන සංසාරිකව සතුන්ට වදහිංසා කරලා. එදකොට නිතර සත්තුවයින්ට වදහිංසා කරල සතුන්ට ගහලා වදදීලා තුවාල කරලට එවැනි අකුසල් කරගත් අයි. මරණාසන්න මොහොතය අකුසල් බලවත් වෙලා අපායයික වැටිනැතියෙන ඉඩකඩ වැඩි කියේනු. හැබැයි බැරිවෙලාවත් පෙරපිනකින් මරණ මං්චකයේ අකුසලීයටපත් වෙලා ආසන්න කුසලයක් මතු වෙලායා මරණින් මත්ති සුගති යනු. හැබැයියා සසරී සත්තු හිංසාවේදිල රැස්කරගත් අකුසල් නිසා උපවපං ආත්ම භාවවල ලෙඩරෝග බහුලයිකයන. උපවපන් හැමමාආත් මේකම මොකක්කො එක උපදින කොට උපදන්නවා සමහරු ඉන්නවා උපදිීනකොටම එක්කු පපුීහි ලක්කේෙන්. එක මොනවාහරි ඉස්්නා ්‍යවාාදය. එක්ව ආවාාධීත කෙනෙක් හැටිට උපදීන්. විකෘති දරුවේ. සමහරලාට ඉපදිලා පුංචි කාලෙම මොනවා හෝ අනතුරුවලින් එක්කු අත පයිතුවාල කරගන්න සමහරුගේ අතපය කපලයිං කරන්න වෙනවා නොයෙක් විදේ ශල්ලෙ කරර්මෝල්ට පුංචි දරුවූ භාජනය කරන්න වෙනවා. උපන් දවසහිනන් නිතරම කරදර විපත් ලෙඩරෝග බහුලයිකය. බුදුරජාණන් වහන්සේ පෙන්වා මහ එනි දීර්ගාවිෂ විඳින්න නං සසරේ ප්‍රාණගාතාදී අකුසල්වලින් වලකින්. ඒවගේම සත්ව හිංසාවෙන් වලකින්. දීර්ගාවිෂ විඳින්නත් ලෙඩරෝගවලින් අඩු කෙනෙක් හැටියට නිරෝගි සම්පත්ති ඇති කෙනෙක් හැටියට ජීවත් එන්නත් සසර පින් කරන්නටට. පිංහතුන ඔබ දන්නවා බුද්ධ සාසනය තුළ නිරෝගි සම්පත්තියෙන් අගතැම්පත්කම ලැබුණේ බක්කුල මහරහත්තන් වහන්සේට. අපි මේ දිනවල වැඩිපුරම බක්කුල මහරහත්තන් වහන්සේව සිහි පත් කරලා උන්වහන්සේගේ ආශිර්වාදය මුළු ලෝකයාටම වැසියුගේකයි අපි මේ ඉන්න. අපි දන්නවා මේ බුද්ධසාාසනයේ තුළ සසරේ ඒ වෙනුවෙන්ම පෙරුම් පොරපු. ඒ ඒ දක්ෂතා පිහිටේ, වෙනවෙනම ස්වාමීන් වහන්සේල වැඩ හිටිය ඔබ දන්නවා සාරිපුද්ධ මහරහතන් වහස්සේ ප්‍රඥාවන්තයන්ගේ අග්‍රයි උන්නහන්සේ ධර්ම සේනාධිපති ඒකා සංකයේ කල්ප ලක්ෂයක් පුරා පාරමී පුරාගෙනාවේ උන්නහන්සේට තිබුණේ අගසාෞතනතුර ලබන්නත් ප්‍රඥාවන්තයන්ගේ අග්‍රස්ථානය ලබන් ඒ ලක්කේ තුළ උන්නහන්සේ සසරේ පින්කරගෙන පින්කරගෙනාව ඟ මේ බුද්ධහසනයේ තුළ මුගලම් මහරහත්තන් වහන්සේ උන්න්නහන්සේත් ඒකා සංකයේ කල්ප ලක්ෂයක් සසරි පාරමී පිරුව හැබැයි උන්නහන්සේගේ අරමුණ වනේ ඉර්දිවන්තයන්ගෙන් අග්‍රස්ථාන ලබන්නත් අග්‍රශ්ාවක තනතුරක් ලබන් උන්න්නහන්සේ ඉලක්ක්‍ය තුළ සසරි පින්කරා ඒ ඉලක්කෙ උන්නහන්සට ලැබුුණ ඒවගේ මානන්ද හාන්දුරු කල්ප ලක්ෂයක් සසරි පාරමී පුරාගෙනවා සිහිනුවන තියෙන භික්ෂූන් වහන්සේ ලාතරීෙන් අග්‍රයි. යමක්ෂණයෙන් වටහගන්ඩ භික්ෂූන් වහන්සේ අතරෙන් අග්‍රයි. මතක ශක්තියෙන් ධාරණ ශක්තියෙන් අග්‍රයි. බුදුරජාණන් වහන්සේ අග්‍ර උපස්ථායක ධර්ම භාණ්ඩාගාරිකයන් වහන්සේ. ඒ උන්වහන්සේ සසර පාරමී පුරාගෙන පිංකරේ ඒ ඉලක්්‍යෙ තුළ පෙහිටල්. ඉළඟට දිවැස්ලාබේෙන් අතරාග්‍ර අනුරුද්ධ මහරහත්තන් වහන්සේ. උන්නහන්සේහසඩි නිරෝගි සම්පත්ති වෙනුවෙන් ගොඩාක් පින්කරගත්ත කෙනෙ අනුරුද්ධ මහරහත්තන් වහන්සේ අවුරුදු එකසේ පණක් වැඩහිටියා මේ බුද්ධ ශාසනය තුළ අපි ධන්න ඉතිහාස පොත්තල ධර්ම ග්‍රන්ථවල සඳහන් වෙන අපේ බුදුරජාණන් වහන්සේ වැඩහිටිය කාලේ බක්කුල මහරහතන් වහන්සේ ළඟට වැඩිපුරම ආවිශක් වධනය කරලා තියෙන්නේ අනුරුද්ධ මහරහත්තන් වහන්සේ බක්කල මහරහතන් වහන්ේ අවුරුදු එකසේ හැටක් වැඩහිටිය අනුන්ද මහරහත්තන්හසේ අවුරුදු එකසි පණහක් වැඩඉඳල තියෙනවා. උන්නහන්සේ දිවැස් ලාබීන්ගෙන් අග්‍රම කෙනා. එදකොට ඒ ඉලක්්‍ය තුළ උන්න්නහන්සේ සසරි පාරමී පිරවා උන්න්නහන්සේට දිවැස්ලාබීන්ගෙන් අග්‍රස්ථානය ලබන් සසරයේ වෙනුවෙන් බොහෝ පිින්කරපු කෙනෙක්. ඒ වගේම ඔබදන්නවාමී බුද්ධසාාසනය ආරම්භක වීරිය ඇති භික්ෂූ නහන්සේ ලාතර ග්‍ර සෝන හාම්දුරුවු. සද්දහවිින් පැවිදිවන්නන් අතරාග්‍ර එදකොට මේ වගේ එකක දක්ෂතා ඇති එක හැකියාවන් ඇති බොහෝ දක්ෂස්වාමීන් වහන්සේල මේ බුද්ධ වාසනය වැඩ හිටිය අදටත් අපි ගෙවල්ලොල ප්‍රතිමාතියාගෙන ගිට ඇතුළල තැන සීවලී මහරහතන් වහන්සේගේ පිළිමතියාගෙන බොහෝ බෞද්ධයන් රට විතරටත්නමේ අපි දකිනවා තායිලන්තේ බුරුමේ නොයෙක් බෞද්ධ රටවල පවා සීවලි මහරහත්තන් වහන්සේගේ ප්‍රතිමාතියාගෙන අදටත් උන්නහන්සේට ධනමානාදිය පෝජා කරනු. ඒ උන්නහන්සේහසරේ කරපු පිනේ විපාක අදටත් උන්නහන්සේට උන්නහන්සේගේ නාමේයට ප්‍රතිමාවකට හරි අදත් මිනිස්සු ධන් පැන් පෝජා කරනු. ප්‍රත්තිලාබී භික්‍ෂූන් වහන්සේලාතර අග්‍රස්ථානය ලැබුණේ සීවලී මහරහත්තන් වහන්සේට උන්හන්සේට කවදාවත් මහ කැලේ හිටියත් උන්හසිට ධනවෙලා වරදිනනෑ දවසක් සීවලී මහරහත්තන් වහන්සේට හිතුණ මට මේ තියෙන ලැබීම නගරදි විතරද මහා කැලේද මිනිස්සු නැති ප්‍රදේශයක බොහොම අපහසුතා ඇති ගමක නගරේක කැලේක වැඩහිටියත් මට මේ විදිහටම ලැබයිද මංම මේක පරික්ෂාවක් කරන්නට ඕන කියලා බුදුරජාණන් වහන්සගෙන් අවසරඉල්ලනවා සාවාමීණි භාකතුරන් වහන්ස ම හිමාල මහ වනාන්තරේ මැදින් සති හතක චාරිකා ගමනක් වඩින්න කල්පනා කර උබහන්සි මට අවසරදෙන්. බුදුරජාණන් වහන්සේ හනෝ සීවලි ඔබ තනියමද මේ ගමනයන් සාමිනිමන් තනීමම තමයි යන්න හිතුවෙ. නමුත් බොහෝ සාමීන් වහන්සේලා මත්තෙනවා මත්තයෙන කියලා දැන් පන්සීයක් ඉතර පිරිසක් ඉන්න ඕෝකිය. බුදුරජාණන් වහන්සේ බුදු වැසිම් බැලවා සීවලී මහරහත්තන් වහන්සේගේ සසර පින බොහොම බලවත්. දහස්කනන් සංගයා පිරිවාරාගෙන මහ කැලේ වැඩහිටියත් දේවතවරු විමාන මවාගෙන මිනිස් වේසිෙන් දන්දේනවා. කවදාවත්තඒ ධාන ටික වරදින්නේ. සීවලියව බට අවසර දෙනව කියව මේ ගමනට. වලී මහරහත්තන් වහන්සේ පන්සීයක් භික්‍ෂූන් අහන්සේලා සමඟ. හිමාල මහ වනාන්තරී මැදින් සති හතක චාරිකා ගමනක් වැඩම කර. ඒ වඩින හැම දවසම උන්න්නහන්සේට ගිලම් පස වලඳන වෙලාවට දෙවිවරු විමාන මවාගෙන දන්සැල් මවාගෙන දන්දනවා මිනිස්වේසේ. ධනි වලඳන වෙලාවට ධන හදල දාන භාජන තියාගෙන පින්ඩ පාති බෙදන්න දෙවිවරු මිනිස් වෙෙස් මවාගෙන පාරදි පැත්තේන්න. එතකොට අපිට පේනවා කවම දාවත්යේ සති හතම ඒ සාමෙන් වහන්සේව ිහාන්දුරන්ටු විතරක් නෙමේ උන්හන්සේ සමඟ වැඩම කරපු පන්සේයක් දෙනාටම දානි වැරදුනෑකය. ඒමන අපිට පේනවා සසරෙපින ඔබ දන්න අපේ බුදුරජාණන් වහන්සේට පවා ධානේ නැතිවෙච්ච දීන තිබිලතිෙනවා. වේරංජානුවර වස් සමාධන් වෙච්ච කාලේ ඒ වස්මාස තුනේම බුද්ධප්‍රමුක පන්සීයක් සංඝයාට යවහාල් කාඩිහෝදී යවහාලුයි. බොහෝ දිනවලට යවහාල් ටිකක් ගෙනහල්ලා රස්වයන්ට දෙන හාල් ිකක් ගෙනහල්ල වතුරදාලා ඒ කොටලා පිටිගුලියක් වගේ හදාගෙන භික්ෂූන් වහන්සෙල වැලඳ වකය. බුදුරජාණන් වහන්සේ සමහර දවස්සොල්ට පින්ඩ පාති වඩිනකොට පාපී මාරයයි ගමේම මිනිස්සුන්ට ආවේස වෙලා ධනේ වලක්කපු සිදුවීමම් ධරමේතියනවා. බුදුරජාණන් වහන්සේ පාපී මාරයට ප්‍රකාශ කරනවා පාපීමාරය අද ප්‍රීතිභක්කා භවිසාමි දේවනං ආබස්සර ආබස්රලෝකෙ දෙවියන් ප්‍රීති ආහාරකරගෙන වැඩයින්නවා වගේ තතාගතයන් වහන්සේ අඇද නිරහාර වැඩයින්න ප්‍රීති ආහාර කරගෙන සමාපත්තිං වැඩන්න. එදකට බුදුරජාණන් වහන්සේට පවා මාරයා ධානනි වැලැක්වුව, ධනෙ නැතුව අපේ බුදුහාමුදුරු වැඩහිටිය. හැබැයි සීවලි හාමුදුරුවන්ට උන්නහන්සේට කවුම දාවත්ධානි වැරදිලානේ. උන්නහන් සයම් ප්‍රදේශේක වැඩම කරාද උන්නහන්සේ සමඟ ඉන්න සියලු දෙනාටම දාන ටික ලැබෙනවක්කය. එදකොට අපිට පේනවා එකේක සාමීන්න්නහන් සේලාගේ සස්සර පුන්නේ ශක්තිය. උන්නහන්සේලා පාරමී පුරපු ඉලක්කය, උහන්සේ ගුණධර්ම කොරපු ඉලක්කේ මත ඒ ඒ දක්ෂතා ඇති මහරහත්තන් වහන්සේලා බුද්ධශාසනය වැඩහිටිය ඒ නිසා අදටත් මිනිස්සු මේ ගෞතම බුද්ධ ශාසනයේ පවතින තාක්කල් ඒ ඒ මහරහත්තන් වහන්සේලාගේ ගුණානුව පිහිට අපේක්ෂා කරනු ඔබදානන්නවා දරුව ලැබෙන්නේ නම්මලාට පිහිටවෙන මහා මනිවරයන් වහන්සේ අංගුලිමාල මහරහත්තන් වහන්සේ අදටත්තේ පිහිට ලබනු කල්පයක් පුරාවට බලවස් සත්‍ය ක්‍රියාවක් එදා අංගුලි මාල මහරහතන් වහන්සේ සිදු කර. කල්පයක් මේ මහා බද්්‍ර කල්පයේ පුරාම බලවස් සත්‍ය ක්‍රියාව. ඒවගේම අධ්‍යාපනය ලබනට ඉගෙන ගන්නයට මතක ශක්තිය වෙනුවේ. ආනන්ද හාමුදුරුවන් ආනන්ද මහරහතන් වහන්සේ සිහිපත් කරලා ආශිීරවාද ලබන්න ඔබ දක්ෂවිෙන්. ඒ වගේම සාරිපුත්ත හාන්දුුරුව ප්‍රඥාවන්තයන්ගගේ ගංගරයි උන්නහන්සගේ ආශිීරවාදයේ ලබන්න ඒ වගේම මේ කාලේ වසංගත රෝග වේගෙන් ලෝක පැතිරීගෙන යන්න මිනිස්සුන්ගේ ආවිෂ බලාගනඉන්න ඇදදි පිරිහිලා පිරිහිලා පිරිහිලායන් අද මිනිස්සුන්ගේ සාමාන්‍ය ආවි සෞුරුදු සීයෙන් පහලට පිරිහිලා එන්නේන මිනිස්සු ස්්‍රභාවික විපත්වොලට ගොදුරුවනු හිතාගන්න බැරි ලෙඩ රෝග බලන්න මොනතරං විද්‍යාව තාක්ෂණය දියුණුනත් බෙහෙතක් හොයාගන්න බැරි ලෙඩරෝග කොච්චරණං මේ මනුස්්‍යයන් අතර පැතිරී ගෙන පැතිරීගෙනය නොත්. ලෝකෙ දියුණුම හටවල් අන්තාසරණ භාවිට පත්වෙනවා. මෙවැනි යුගක සිහිකරලා වැනුම්පිදුම් කරන්න වන්දනා කරන්න ආශිර්වාද ලබන් මේ ගෞතම බුද්ධශාසනයේ වැඩහිටිය මහා මනිවණයන් වහන්සේ තමයි. බක්කුල මහරහත්තන් වහන්සේ නිරෝගි සම්පත්තිය අග්‍රයි. අල්පාබාද ඇති භික්‍ෂූන් වහන්සේ ලා අතර අග්‍රස්ථානය ලැබුණ බක්කුල මහරහත්තන් වහන්සේට හදාපි චුට්ටක් විමසල බලමුූ උන්වහන්සේ සසරේ කරපු පින්කන්දිහා. ඒ තමයි කෙනෙකුට නිරෝගි සම්පත්තිය ලැබෙන්නේ දීර්ගාය සම්පත්තිය ලැබෙන්නේ සසර පුරා ඇස්කරගත්ත පිනක විපාකයක් හැටියට. බක්කුල බෝසතාණන් වහන්සේ මීට ඒකා සංකේය කල්ප ලක්සේකට පෙර ඒකන්න අසංකේයකුත් කල්ප ලක්ෂේකට පෙර එදා අනුවමදස්සී බුදුරජාණන් වහන්සේ පහළ වෙලා වැඩසිටිය කාලේ අනෝමදස්සේ බුදුරජාණන් වහන්සේට උදරාබාධයක් හැදුනෙන බඩ අමාරුවක් වැලඳන්. ඒ වෙනකොට ඉරදිමත් තාපසේ තරුණ වයසම තාපස පැවිදදෙන් පැවිදි වෙලා හිමාල මහ වනන්තරේ ආශ්‍රිත තාපසාරාමයක බණභහාවනා කරලා අහසින් යන්න පුළුවන් පුුණ්ි ඉරදි ඇතිකරගත්ත තාපසේ. දවසක් මේ තාපසියන් වහන්සේ අනුවමදස්සිි බුදුරජාණන් වහන්සේ මුණගැහෙන්න්නේනම්. ඒදි බුදුරජාණන් වහන්සේ බොහොම අපහසුවේ. උන්නහන් සිට උදරාබාදයක් හැදිලා. ඒ කුසේ ඇතිවන වේදනාව දරාගෙන වැඩන්න. ලාවෙමේ තාපසයන් වහන්සේ විමසනවා සාමීනයේ භාගතුන් වහන්සසා පපහසුවයෙන් වගේ. ඔබ වහන්සේ මට අවසර දෙනවනම් මට පුළුවන් බෙහෙත් කරන්න මට අවශ්‍යද ගැන හොඳ දැනුමක් තියනවා. මම බිහෙත්වර්ග සකස් කරලා තතාගතයන් වහන්සේට ඒ අවශ්‍ය අවශ්‍යද සකස් කළ පූජා කරන්න. බුදුරජාණන් වහන්සේ අවසර දුන්නා. එදා ඒ බක්කුල බෝසතාණන් වහන්සේ තාපසයන් වහන්සේ අහසින් ගිහිල්ල ඒ අවශ්‍ය කොල ගෙඩී පොතුවර්ග සකස් කරලා බෙහෙත් හදලා බුදුරජාණන් වහන්සේට බෙහෙත්වලින් ප්‍රතිකාරකර අවශ්‍යද පූජා කරා ඒ එක අවශ්‍යද වට්ටෝරුවෙන්ම ඒ අවශ්‍යධ පානම්ම බුදුරජාණන් වහන්සේ උදරාබාදය සුවපත්භාවයට පත්ව වන එදා පුදුම සතුටක් මේ තාපසයන් වහන්සේ බුදුරජාණන් වහන්ස ඉදිරිියයට ඇවිල වඳනා කළකෙන ස්වාමීනය අදමට හරී සතුටයි. මගේ අති මම් බෙහෙත් සකස් කරා. තතාගත බුදුරජාණන් වහන්සේ නමකට මං බෙහෙත් පූජා කරා. මං ප්‍රතිකාර කරා. ඒ අෞශ්‍යදවලින් තතාගතයන් වහන් සිට දැන් සනී පයිසුව පත්වෙලා තතාගත බුදු කෙනෙකුටයි මං මේ උපස්ථාන කරේ. මං මේ රැස්කරගත්ත පිනෙම් මට සසරීග නිවන් දකිනතෙක් කුඩාාවූද මහත් වූද රෝගයක් යන වචනය මට මංගැන අහන්නවට නොලැබේවා කෙළයිදා ප්‍රාර්ථනාවක් කර ඒකා සංකයේ කල්පලක්ෂේකට පෙර ප්‍රාර්ථනා කරේ තමන්ටත් නිවන්දකිනතෙක් කුඩා වූද මහත් වූද රෝගයක් යන වචනය මට මංගැන අහන්නවට නොලැබේවා උපවපංහැම ආත්මයකම දීර්ගාවි සම්පත්තිය ලැබේවා උපෝපන් හැම ආත්මේකම නිරෝගි සම්පත්තියම ලැබේවා කියල ප්‍රාර්ථනා කරා. නිවන් අවබෝධි ප්‍රාර්ථනා කරේ නෑ හැබැයි ප්‍රාර්ථනා කරේ සසරේ කවදාහරි නිවන් දකිනවද එතික්. ඒ උපදින් හැම ආත්මයකම නිරෝගි සම්පත්තියත් දීර්ගාවි සම්පත්තියත් ලැබේවා කියලා. එදා අනොම දස්සේ බුදුරජාණන් වහන්සේ බුදු ඇසිම් බලලා ඔහුට ආශිර්වාද කරා ඔබේ අම් ප්‍රාර්ථනයක් ඇත්ද ඒ පරිදිම සිදුවේවා කියලා. එදා පටම්බොහොම සද්ධාවෙන් බනෑහුව ගිලනුන් ටැපඋපස්ථාන කර අව්‍යද සකස්කර කර දුගේ මගේ ආචකයන්ට ගිලං වෙච්චායට, අවෂ්‍යධ පූජාවල් කරා ඒ විදිහෙට සසරේ පින්කර. දෙව්ලොව බඹලව මනුලව ඉපදුනා සතරාපායකට වැටුන්නෑ කියනවා. අසංකීයකොත් කල්ප ලක්ෂයක් පුරාම සසරේ. අපා ඉපදිලානේ. අර බුදුකෙනෙකුට අෞශ්‍යද සකස් කරල පූජාකරපු පිනින් අපායකට නොවැටි දිවිය බ්‍රක්්ම මනුස්සලෝකවලම සුගතිවලම ඉපදීපදිාව. ඒ උපන්නාව හැම ආත්මේකම දීර්ගාවිෂ හැතුව ඉපදනාකිනවා කවුමදාවත් අකල් මරණය අනතුරකින් විපතකින් ආවුෂකෙවෙන්න පෙර මරණයකට ලක් වෙලා නැකි නො සසරි කවදාවත්. ඒවාගේම, තමන්ට තමන් ගැන දැන් අපි දන්නවා. ඔබට කොච්චර ඔබ ගැන අහන්න ලැබෙනවද. වාට මේ වගේලේ නක්තියනවා. ඔබට මේ වගේ අසනීපයක්තියන්නේ. ඔබේ ඇගේ මෙහෙම රෝගයක්තියෙනවා. දැන් ඔබේ එක්කු කයි මේ කොට සෙක්කෝ වක්ු ගඩුවේ දුරුල්ලතාවයක්තින ඔබේ අක්මාවව දුරුවලයි එක් වක්මාව ඉදිමිලා ඔබට ශල්ලෙ කර්මයක් කරන්නවෙේ කොච්චර දේවල් ඔබ ඔබ ගැන අහනවද. අපිට අපි ගැන සසර අහන්න ලැබෙනවාද. හැබැයි. බදන්නවා සමහරුගේ අතපායි කපල ඉවත්තුළ වෛද්‍යවෘරකයනො කරන්න දෙයක් නෑ. ඔයාගේ කකුලක් කපන්න වෙනවා. කරන්න දෙයක් නෑ ඔයා ඔ බේරගන්නං ඔයාගේ අතක් කපන්න වෙනවා. එදකොඩ මේ වගේ කොච්චරණන් තමන්ට තමන් ගැන මෙවැනි දේවල් සසර යහන්න ලැබෙනවද. බක්කුල බෝසතානන් වහන්සේ සසරි ප්‍රාත්ථනා කරේ නිවන්දකිනකං. කුඩා වූද මහත් වූද. රෝගයක් යන වචනේ මට මං ගැන අහන්නවට නොලැබේවා කියලා කවමදාවත් තමන්ට තමන් ගැන අසනීපයක් තියෙනවා කියලවත් තමන්ගේ කයි මෙහෙම අමාරුවක් අසනීපයක් මට තියෙනවා කියලවත් කවදාවත් තමන්ට අහන්නවත් නොලැබුණා කිය වෛද්‍යවරේක්ගෙන්වත්. හැමත් මේක මේක තේරුම තමයි නිරෝගි සම්පත්තිය දීර්ගාවි සම්පත්තිය ලැබෝ. ඔබ ොෝ ලාවට අහලත් තියන මේ බක්කුල මහරහතන් වහන්සේ. අපේ ගෞතම බුද්ධ සාාසනයේ රහත්ත චාත්මේ. උන්න්නහන්සගේ අවසාන ජීවිතය තුළ නිරෝගි සම්පත්තිය ගැන විතරයි. හැබැයි අෞශ්‍යධ පූජා කිරීමේ විපාක. ගිලනුන් ටැපහු පස්ථාන කිරීමේ විපාක. බෙහෙත් හෙත් සකස් කරලා මෛත්‍රයේ සහගත චේතනාවෙන් ප්‍රතිකාර කිරීමේ විපාක, අසංකයේෙකුත් කල්ප ලක්සයක්ම සතරාපායක නොවැටි උපඋපං හැමමාආත් මේකම නිරෝගි සම්පත්තියේ දීර්ගාය සම්පත්තිය ලැබව. ඔය විදිහට සසර ඉපදීපද එනකොට මීට කල්ප ලක්ෂේකට පෙර. පියුමතුරා කියල බුදුරජාණන් වහන්සේ නමක් පහළවන. මීට කල්ප ලක්සේකට පෙර පහළවෙච්ච ඒ පියුමතුරා බුදුරජාණන් වහන්සගේ කාලේ එදත් තරුණ වයසේ. තාපසයන් වහන්සේ අහසිංගිහිල්ල තරුණ වයසම ඉර්දි උපදවාගත්ත කෙනෙ ඒ ඇන තරුණ වයස ගිහි ජීවිතය අත්ත හැල්ලා ඉදා මනුස්සලෝක හිටියේ හිමාල වනාන්තරයට ගිහිල්ල තාපස පැවිද දෙෙන් පැවිදි වෙලා හොඳට භහාවනා කරලා අස්්ට සමාපත්ති පංච් අභිච්ඥා දක්වාම හිත වඩාගෙන හිටිය තාපසේ. ඔය අතර දවසක් පිරිස බණහන්නේයනකොට මේ තාපසයන් වහන්සේ පියවමතුරා බුදුරජාණන් වහන්සේගේින් පණහන්න ගියා එදා පියමතුරා බුදුරජාණන් වහන්සේ තමන්ගේ ශාසනය තුළ වැඩහිටිය භික්‍ෂූන් වහන්සේ අතරේ එදා බනකල අවසන් වෙලා එක භික්ෂූන් වහන්සේ නමකට අග්‍රස්ථානයක් පිරිනැමු මහන් එනි මෙන්න මේ සාමීන් වහන්සේ මගේ බුද්ධ ශාසනය තුළ අල්පආබාද ඇති භික්ෂූන් වහන්සේලා අතරේ නිරෝගි සම්පත්ති ඇති භික්‍ෂූන් වහන්සේ අතරින් අග්‍රස්ථානී ලබනවා කියලා අගතනතුරක් පිරිනමු. මෙන්න මේ අග්‍රස්ථානයේ ලබනවා දැකලා මේ බක්කුල තාපසයන් වහන්සේටිදා හිතුන අනේ මටත් මේ වගේ බුද්ධ සාසරණයක නිරෝගි සම්පත්තියෙන් අග්‍රස්ථානයක් ලබන්න පුළුවන්නන් එදා බුදුරජාණන් වහන්සේට වන්දනා ක ලාරාධනයක් කර ස්වාමීනනි භහක්්‍යතුන් වහන්සේ. දවසේ පටන් දින හතක්ම බුද්ධ ප්‍රමුඛ සංඝයාට මන් ධානයේ පෝජා කරනවා මගේ ආරාධනාව පිළිගඩ සෙක්වා. දින හතක්ම බොහෝම සද්ධාවේ බුද්ධ ප්‍රමුක මහා සංගයාට ප්‍රනීත විදිහට දන්පැන් සකස් කරලා ධානයේ පෝජා කරා. ඒ දන්දී අවසානි බුදුරජාණන් වහන් සිදිරයේ වැඳගෙන ප්‍රාර්ථනාවක් කරා මට සසරේ නිවන්දකිනතෙක්වා හඩාවුද මහත් වූ ද රෝගයක් කියන වචනේ මට මං ගැන අහන්වට නොලැබේවා. ඒහසරි හැම ආත්මික මර පාර්ත්ථනා කරගෙනා සිතුවිල් එදා ප්‍රාර්ථනාවක් කරා ස්සාමීනී භහක්කිතුන්හන් සනාගත බුද්ධ ශාසනයක මට මේ පිනෙන් මටත් නිරෝගී භික්‍ෂූරන් වහන්සේලා අතරින් බුද්ධ ශාසනයක උතු මරහත්වයට පත්වෙලා අග්‍රස්ථානී ලැබේවා කියලා ප්‍රාර්ථනාවක්කර එදා පියුමතුරා බුදුරජාණන් වහන්සේ මීට කල්ප ලක්ෂයකට පෙර බුදු ඇසින් බැලවා මේ කෙනගේ ප්‍රාර්ථනා වනාගතය ඉස්්ථවෙනවාද තව කල්ප ලක්ෂයක් ගිය තැන ගෞතම නමින් බුදු කෙනෙක් ලෝක පහළ වෙන ඒ ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාලෙ බක්කුල නමින් මනුලව ඉපදිලා දීර්ගාවිස වින්දනය කරලා ඒ ගෞතම බුද්ධ ශාසනයේ පැවිදි වෙලා නිරෝගී සම්පත්තියෙන් අග්‍රස්ථානය ලබනවා එදා පියවුමතුරා බුදුරජාණන් වහන්සේ තමයි විවරණ දුන්නේ. මහනනේ මේ වීරියවන්ත කෙනා මේ තාපසයන් වහන්සේ තව කල්ප ලක්ෂයක් කිය තැන ගෞතම බුද්ධශාසනය තුළ බක්කුල නමින් පැවිදි වෙලා නිරෝගි සම්පත්තියෙන් අග්‍රස්ථානම ලබනවා කියලා පියවමතුරා බුදුරජාණන් වහන්සේ විවරණ දුන්න. එදා පටන් සසරයේ, දාන, සීල, නයිස්ක්‍රම්මය, ප්‍රඥඥා, වීරිය, කන්ති, සච්ච, අධිට්ඨාන, මෛත යුපෙක්කා කරමේ දස පාරමයේ ධර්මයන්. පාරමී ධර්ම හැටියට සම්පූර්ණ කරගෙනාව. මතකතියාගන්න මේ බුද්ධ සාසනය තුළ බුදුවෙන්න දසපාරමී ධර්ම තිස් ආකාරයකට සම්පූර්ණ කරන්නටඕන්. පාරමී, උපපාරමී පරමත්ත පාරමී හැටියට සම්පූර්ණ කළ තුයි ලෝතුරා සම්බුද්ධත්වය පිණිස. පසේබුද්ධත්තය පිණිස ඒ දසපාරමී ධර්මයන්ම විසි ආකාරයකට සම්පූර්ණ කරන්නටෝන්. ඒ යන්න පාරමී ධර්මය හැටියටත් උපපාරමී හැටියටත් සම්පූර්ණ කරන්නටෝන්. ඒ වගේම උතුම් අරහත්තයට පත්වීව පිණිස මේ පාරමී ධර්ම දස ආකාරයකට. ම ධර්ම සම්පූර්ණ කරගත යුතුයි. ධන සීල නයිස්ක්‍රම්ය ප්‍රඥා වීරිය කන්ති සච්ච අධිට්ඨාන මෛත්‍රය උපෙක්කා කියෙන පාරමී ධරමයන් සසරි සම්පූර්ණ කරා. අග්‍රශ්‍රාවක තනතුරක් ලබන්න නං ඒකා සංකයේ කල්ප ලක්ෂයක් අසංකයකුත් කල්ප ලක්ෂයක් මේ දස පාරමී සම්පූර්ණ කරයතුයි. අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා කල්ප ලක්ෂයක් පුරා, දස පාරමී සසර සම්පූර්ණ කළ යුතුයි. බක්කුල බෝසතාණන් වහන්සේ කල්ප ලක්ෂයක් පුරා මේ පාරමී ධර්ම සම්පූර්ණ කරා. බක්කුල මහරහතන් වහන්සේ කියයන්න අසූ මහශ්‍රාවකයන් වහන්සේලාට අයිතේ උතුම් මහරහතන් වහන්සේ නම. ඒ අසූ මහශ්‍රාවකයන් වහන්සේලා කල්ප ලක්ෂයක් පාරමී පුරලා තමයි ඒ ුතු මසුව මහශ්‍රාවක තනතුරු ලබන්. මේ විදියට සසරේ උපවපන් හැම ආත්මයකම මනුලව ඉපදුනත් රජ පවු්ලක සිටු පවු්ලක බොෝම දැනවගත් පවුලක ඉපදුනා බොහෝ සැපසම්පත් ඇති තැන්ගවල ඉපදුනා පින්වතන මතකතියාගන්න ගිලානෝ පස්ථානී කියලා කියන්නේ මහා පුදුමත් පිනා ඒ පිනේ විපාකෙන් ඒකා සංකයේ කල්ප ලක්ෂයක්ම කිසි මාත්ම කපායකට වැටුන් ෑ කිය හැම ආත්මිකම නිරෝකි සම්පත්තියම ලැබ්වා. දීර්ගාවි සම්පත්තියම ලැබපු. ඒ උපවපන් හැම ආත්මයකම ගිලනුන් ටැපෝ පස්ථාන කරා කියන. අසර වෙන්නේ පිරිසට මිනිස්සුන්ට උදවපකාර කරා. ආහාර පානවලින් අෞශ්‍යධවලින් බෙහෙත්හේත්තුලින් තමන්ට පුළුවන් හැම ආකාරයම වචනයකින් හරි. ඒ දුගේ මගේ ආචකයන්ට ගිලනුන් ටැපෝ පස්ථාන කරා. ඒ විදියට සසරේ පින්කරගෙන පින්කරගෙන නැවිල්ලා. මීට කල්ප අනුව එහෙකට පෙර මේ ලෝකෙ පහළ වනා විපස්සී කියල බුදුරජාණන් වහන්සේ නවා. ඒ විපස්සේ බුදුහාන්දරූ පහළ වෙලා වැඩඉන්න කාලෙත් එදා මේ සසට පෙරුම් පුරාගෙනපු බක්කුල තාපසයන් වහන්සේ. බොහෝම දනවස්සේට පවුලක ඉපදිලා ඒ ජීවිතෙ තරුණ වයිස වෙනකට දැම් බලන්න මේ සංසාර පුරුදු කියන්නේ. බොහෝ ආත්ම භාවල තරුණවය සේනකොට පැවිදි වෙන්න හිතනවා. අර සසර පුරුද්ධට මේ ගිහිජීවිත වැඩක් නෑ කියලා පැවිදි වන්න හිතන. බොෝ වෙලාවට බුද්ධ වාසනයක් නැතෙවුනත් තාපස පැවිදදෙන් හරි පැවිදි වෙලා. සල් ගුණදහම් පුරාගෙන සමාධයක් වඩාගෙන තවස් ගුණදහම් රැකගෙන ඒ කාලෙ ගත කරනු. එදා බක්කුල තාපසයන් වහන්සේ අර විදියට තවස් පැවිද් දෙෙන් පැවිදි වෙලා හිමාල මහවනාන්තරයේ භාවනා කරන ඒ භහාවනා කරලා අෂ්ට සමාපත්ති පංචාභිඥඥාම උපදවාගත්තක. අහසින් යන්න පුළුවන් නිරදිමත් තාපසේ. ඔයා අතර විපස්ස බුදුරජාණන් වහන්සේ හැටාට දහසක් මහා සංගරත්න පිරිවරාගෙන එදා දම්බදියුත්තලයේ චාරිකාය වැඩම කරමින් ධර්ම ප්‍රචාරය කරමින් ගම්නයම් ගම්පුරා දහම් දෙෙසනු. ඔය අතරඒක වස්කාලයක් එළඹෙනකුට බුදුරජාණන් වහන්සේ කල්පනා කරා හිමාල මහ වනාන්තර ආශ්‍රිත කැලේ වස්කාලයක් ගත කරන්න. විශාල සඟ පිරිසක් ඒ සමග එක තුුණා ලක්ෂක පමණ සගපිරිසක් මේ හිමාල වනාන්තර ආශ්‍රීතව විපස්ස බුදුරජාණන් වහන්සේත් අග සෞ දෙනමස් සමඟ ඒ කාලෙ මහ කැලේ වැඩඉන්න. ඔයා අතර බක්ුල තාපසසියන් වහන්සේ අහසින් යනකොට දැක්කා බොහෝ භික්‍ෂූ වහන්සේලා හිමාල මහ වනාන්තරී වැඩඉන්න. අහසින් පහල ට ඇවිල්ල භික්ෂූන් වහන්සේලා මුුණගැහිලා කතා කරලා බුදුරජාණන් වහන්සේ මනගැහිල වන්දනා කරල බනහල හිත පහදවාගෙන යන. ඔහොම නිතර නිතර විපස්ස බුදුරජාණන් වහන්සේ මුණගැහෙන්න්නේ නවා. දවසක් එනකොට භික්‍ෂූර වහන්සේලා තැන්තැන්වල ලෙඩවෙලා. සමහරු කලන්ති හැදිලා. සමහරුන්ට හොස්මගන්න අ අපහසුයි. පීනස්රෝගයක් ඇතිවෙලා. මේකට හේතුව වැටහුුණ. හිමාල මහ වනාන්තරයේ විස සහිත පුෂ්පයන්ගේ සැර සුලගේ හමාගෙන ගිහෙල්ලා ආග්‍රහණය කිරීම නිසා ඒ කාලේ ඇතිවෙච්ච රෝගයක්, ඒකට ඒ කාලි ධර්මී කලාතිෙන විපුෂ්පකරෝගය කියල විස සහිත පුෂ්පයන්ගේ, ඒ සැර ආග්‍රහණය කිරීම නිසා ඇතිවෙන හුස්ම ගැනීමේ අපහසුවක් ඒ පීන ස්රෝගයක් පෙනහළුවලට ඇතිවෙන ආබාදය. හැබැයි විපස්ස බුදුරජාණන් වහන්සේත් අගසෞ දෙනමත් ලෙඩවුන් නෑකෙන්. අනෙක් ලක්ෂයක් පමණ බහා සංගරත්නේ හැමෝම ලෙඩවෙලා. මේ ලෙඩේ පැතිරෙන ලඩා. අනිත් හැමෝටම මේ හුස්ම ගැනීමේ අපහසුවත් එ අනිත් ලක්ෂයක් සංගයා ලෙඩවෙලා ගිලංවෙල්. හුමගන්න මාරුයි කැස්ස හුස්ම ගැනීමේ අපහසුවක් පීන ස්රෝගයා ඒ වෙලාවේ බක්කුල තාපසයන් වහන්සේට වැටහුුණ සියලු සංඝයා කිලඟ වෙලා විපස්සි බුදුරජාණන් වහන්සේළංඟට ගිහිල වන්දා කළ ඉල්ල මක්ර ස්වාමීනේ හක්ක තුරුණහස බහන්සේමට අවසරදෙන් මට පුළුවන් මේ සියලු සංගයාට මගේ අති අෞෂ්‍යද හදලා මේ රෝගෙට ප්‍රතිකාරකරන්න ුදුරජාන්හන්සේ ුද වැැසින් දැක්කම මේ සසරි මහා පිංකරන කෙනෙ. පාරමී පුරාගෙනය යන කෙනෙක් ගෞතම බුද්ධසාාසනයේ නිරෝගි සම්පත්ති අග්‍රස්ථාන ප්‍රාත්ථනා කරලා පින්කරන කෙනෙ. මෝව් මහා ඉරදිමතෙක් ඉරදිමත් තාපසේ ඔහුට පුළුවන් මේදේ කරන්න ඔබට අවසර දෙනව කියයො මේ සං්‍යාට ප්‍රතිකාර කරන්න. බොහෝම සතුටෙන් බුදුරජාණන් වහන්සේෙන් අවසරගත්ත, බක්කුල තාපසයන් වහන්සේ අහසින් ගිහිල්ලා. තමන්ගේ ඉරදි බලයෙන් ගස්වොල තියෙන කොල පොතු මල්වර්ග ගෙඩිවර්ග මේවා එකතු කරක රහසින්මාව. මේවා ගෙනහල්ල තවත් පිරිස සහයෝගෙට එකතු කරගෙන ඒවා උනුකරලා සකස් කරලා හැඳහදලා ඒවගේම බෙහෙත්හදලා නොයෙක් විදිහට අර සංඝයාට අවශ්‍ය අෞෂ්‍යද සකස් කර කර ලක්ෂයක් සංඝයාට තමන්ගේ මතින් කැපවෙලා ප්‍රතිකාර කරා. පුදදුම කැපවීම දැ බලා නෙක්කෙනෙත් දෙන්නේෙකුට බිහිත් කරනවාගේ න ලක්ෂෙක පමණ සංඟපිරිසකට බෙහෙත් හදනවාකන් මොනතරම් බෙහෙත් හොයන්න ඕොන්ද. මේවා හදාන්න උනුකරන්න සකස් කරන්න හැබැයි විහෙස නොබලා, පුදුමාකාර කැපකිරීමකින් අර ලක්ෂයක් සංඝයාට බෙහෙත් සකස්කර කර බෙහෙත් හදමෙන් අවශ්‍යද හදහදා බෙහෙත් කරා. දවස් කීපයක් යනකොට සියලූම ස්වාමීන් වහන්සේලා සුව පත් වට. අර ලක්සයක් සංගයා සුව පත් භාවියට පත්වුණ. මේ බක්කුල තාපසයරන් වහන්සේට පුදුමා කාර සතුටා. පි පස්ස බුදුරජාණන්හන්සේ ළඟගට ිහිල්ල වන්දනා කලකින සාමීනී භාක තුනාහස මගේ අතිමයි මං මේ කොලවර්ග එකතු කරගෙනාවේ. අහසින් ගිහිල්ල මගේ අතිම්මයි අවශ්‍ය බෙහෙත්් ගෙඩිවර්ග බිහෙත් පොතුවර්ග බෙහෙත් මල් වර්ග හොයාගෙනාවේ. මේ මහා වනාන්ත්‍රරේ තියන අවශ්‍යද එකතුකරගෙ නැවිල්ලා මගේ අතිමයි බෙහෙත් සකස් කරේ. මගේ අතිමයි මං මේ ලක්ෂයක් සංඝයාට ප්‍රතිකාර කරේ. ස්වාමීනනි සියලු දෙනා දැන් සුව පත් වනා හැමෝම සුවපත් භහවිට පත්වෙලා. මේ පිනෙම් මට නිවන් දකිනතෙ කුඩාාවුද මහත් වූ ද රෝගයක් කියන වචනෙන් මට මංගැන අහන්නවත් නො ැබේවා. බලනර සසර පාර්ථනාව. උපවපං හැම ආත්මික මේ ප්‍රාර්ථනාව සිහි පත්තෙන්. මට අනාගත බුද්ධ ශාසනයක නිරෝගී භික්ෂූර්ණ වහන්සේලා අතර අග්‍රස්ථානයම ලැබේවා මේ පිනෙම් මට අනාගතයේ, නිරෝගී සම්පත්තියෙන් අග්‍රස්ථානය ඇතුව උතු මරහත්තයට පත්තින්නම වාසනාව ලැබේවා කිය ප්‍රාත්ථනාවක් කරා. විපස්ස බුදුරජාණන් වහන්සේත් අනාගතයේ බුදු වැසින් දැකලා ඔබ තවකල් පනුව එකක් ගිය තැන ගෞතම බුද්ධ ශාසනය තුළ උතු මරහත්තයට පත්වෙලා නිරෝගි සම්පත්තියෙන් අග්‍රස්ථානය ලබනවා කියල සිහිපත් කරා. ඒ කල් පනුවකත් සසර බොහෝ පින්කර කරාව කිය. එහෙම පින්කරකර ඇැවිල්ලා මේ මහා බද්්‍ර කල්පයේ කාශ්‍යප බුදුහාන්ද්‍රුව පහළවෙච්ච කාලේ ඔබදරන්නවා මහා බද්්‍ර කල්පයේ කකු සද කෝනාගමන කාශ්‍යප ඒ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පහළවෙච්ච කාලේ දෙවුලව ඉඳලා මනුලව ඉපදුටා ඒ උපදිනකොට ඒ බුද්ධ ශාසනී පිරිහිලා අවසන්වේගෙනයන කාලේ දිවියලෝක බොහෝ සැප සම්පත් ඉඳලා දෙව්ලවෙයි මනුලුවට හොමදනව සිටුවරේ දවසක් තමන්ගේ සේවක එකතු කරගෙන මහා වනාන්තරේයට යනු ඒ අන්නේ කැලේතියෙන වටිනා ගස් එකතු කරගෙන නැවිල්ල කෂ්ටිකක් අපපාග නැවිල්ලා තමන්ගේ සිටුමැදුර තවටිකක් විශාල කරගන්න හිතාගෙන කැලේට යනු මෙහිෙම යනකොට දැක්කම් මහා වනාන්තරයේ වැඩන්න ස්වාමීන් වහන්සේ නම උන්නවහන්සේ පාතරය අරගෙන කැලෙෙන් එලියට ගමකට පින්ඩ පාති වඩින ඒ කාලි බුද්ධ ශාසනයේ අවසන් වේගෙන යන කාලේ භික්‍ෂූන් වහන්සේ නමක් කලාතුරකින් දකින්නවත් ලැබෙන් එදාම සිටුවරයට සාමීන් වහන්ේ නමක් දැකලා පුදුම සතුටක් ඇතිවුණ ඉස්සලලා හැගුන හැංගිලා බලාගෙන හිටිය උන්න්නහන්සේ පාත්තර අරගෙන ඈත ගමකට පින්ඩ පාති වඩන ඒ ගිය ටිකට උන්වහන්සගේ අඩි පාර ඔස්සේ ආපහු කැලේට ගිය කොහිද උන්න්නහන්ේ වැඩ හිටිය කියලා කෙලේට ගිය ගිහිම් බලනකොට උන්න්නහන්ස ඉඳල තියෙන ගහක් ඇයට ඒවිලේ කල්පනාව වනාා මට විශාල සිටු මැදුරක් තියෙනවා. හැබැයි උන්න්නහන්සේට මං වගේ පුංචි පැලක් හරි හදාගෙන ගමක ජීවත්වන්න පුළුවන්නේ නමුත් මේ කැලේට වෙලා දුස්කර ජීවිතයක් ගතකරගෙන ගහක්්‍යයට වැඩයි දෙමින් උන්වහන්සේ උතුම් මනිස් ගුණ ධර්මයක් රැකගෙන බණ භාවනා කරගෙන විමුක්තියක් පිණිස කටයුතු කරන්න උන්වහන්සේට මංග උදව් කරන්න ඕනැ කියලා ංචි කුටියක් හැදුව උන්හන්සේ පින්ඩ පාති වැඩම කරලා එන්න කොටාට වැඩහිටියේ තැන පොංචි කුටියක් හද හැංගිලා බලාගෙන හිටිය. මේ සාමීෙන් වහන්සේ කුටියට වැඩම කරලා කුටිය ඇතුළෙන් වැඩ හිටිය පුදුම සතුටා ඇවිල් අවන්දනා කල් ඇහව සාමීනී ඔබහන්සේට මේ වගේ කුටියක් කැපයිද කැපා එකේවා. එහෙමනම් සාමීනී මට අාවසරදෙන්. ඔබහන්සේට මම් මෙතන මීට වඩාංග සම්පූර්ණ පහසුකම් ඇති කුටියක් කරලා දෙන්න කෙ හොඳද කුටියක් හැදව. උන්හන්සේට සක්මන් කරන්න සක්මන් මළුවක් හැදුව පැන්ගන්න ලිදක් සකස්කර පොකුුණක් හදල දුන්නා පුංචි පැම්පොකුණ ඒවගේ උන්නහන්සට බුද්ධමන්දිරයක් සකස් කරල දුන්න ඔය විදිහෙට උන්නහන්සේට ඇපව පස්ථාන කරා සාමීන් වහන්සේට කිවසාවාමීණ ඔබහන්සේ ගමට පිණඩ පාති වැඩිහාම ධනෙ ලැබනාාහෝ නොලැබනාා ෝ අන්න අසවල් තැන මගේ නිවසතියෙන ඔබහන්සේ මගේ නිවසට හැමදාම වඩින් බහන්ස වැඩියත්නැතත් බහන්ස වෙනුවෙන් මන්ධනය වෙනම පිළියල කරලා තියෙනවා. ඔබහන්සේගේ කැපකරු දායකේ කැටියට මාව පිළිගන්න සේක්වා කියලා උන්නහන්සේට දිවී ඇතිතෙක් ධනමාන සකස් කරමින් ඇප උපස්ථාන කර. ඒ විදිහට පින්රැස් කරලා උන්නහන්සේ ඒ කොටියම බණභාවනා කළ රහත් වෙලා පිරිනිවට පෑව. උන්නහන්සේ වෙනුවෙන් ඒ ධාතුන් වහන්සේලා තැම්පත් කළ චෛත්‍යයක් හැදෙවගේ. ඒ විදිහට පින්කරගෙන, ඒ කාශ්‍යප බුද්ධසාාසනය අවසන් කාලේ ආයයිමත් දෙව්ලොව ඉපදුර ඊට පස්සේ තමයි දෙව්ලෝ බොහෝදිවිය සැප සම්පත් ඳලා අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාලේ දෙව්ලොවි මනුලවටාවේ බක්කුල මහරහත්තන් වහන්සේ හැටේට උපදෙන්. හේ නිසා අද මේ ධර්මදේශනාව දඋපට සිහිපත් කලා දුන්නේ බක්කුල මහරහතන් වහන්සගේ සංසාහර ජීවිතවල කරපු පින්කාන්ටික. එතකොට අපිට පේනවා අපි බොහෝ වෙලාවට අහන්නේ උන්වහන්සේ අවුරුදු එකසිය හැටක් වැඩහිටිය. නිරෝගි සම්පත්තියෙන් අග්‍රස්ථානය ලැබවා උන්න්නහන්සේ අරලු ගෙඩියක තරන්වත් බෙහෙතක් වලඳලනෑ. උන්වහන්සේට කවදාවත් කයියට අපහන්සුවක් දැනිලනේ. අපි දන්නේ උන්වහන්සේ ගෞතම බුද්ධ සාාසනය රහත්තු විච්ච ජීවිතේ උන්න්නහන්සගේ නිරෝගි සම්පත්තිය ගැන විතරයි. නමුත් පිංගතුනී ඒ නිරෝගි සම්පත්තිය ලබන්න සසරේ කොයි තරම් පිංකර ල තියෙනවද. ගිලානෝ පස්ථානය කියල කියන්නේ මහා විශාල් පිනා ඒ නිසයි දවසක් බුදුරජාණන් වහන්සේ එදා පූතිගත්තති සහාමුදුරු ලෙඩවෙලා ගිලං වෙලා වැඩසිටිද්ද. බුදුරජාණන් වහන්සේ උදෑසන මහා කරුණා සමාපත්තිය ලෝකෙ දිහා බලද්ද මහා කරුණා බුදු ඇස යොමෝනේ පූතිගත්තති සසාහාම්දුරු න්හන්සේගේ ඇගේ කුෂ්ටරෝගයක් හැදිල තුවාලවලින් සැරව ගලනෝ සවුරු සැරවලින් තෙත්තෙලා බුදුරජාණන් වහන්සේ ඒ කුටියට වැඩම කරා පූතිගත්ති සහාන්දුදරුවන්ගේ අයට සැරව පිරිච්ච සවරු එක්කම උන්නහන්සේ උත්සලා එළියෙන් තිබ්බ. ඉක්මනින් වතුර එකක් වුණු කරලා උුණු පැංවලින් පූතිගත්ති සහාන්දුරුවන්ව නෑවව අර තුවාලවල තියෙන සැරව ශ්‍රී හස්තේෙන්ම තුවාල පිරිමැදල සුද්ධ කරමින් ඒ සැරව පිරිච්ච සිවුරු ඉවත් කරල සිවුරු හෝදල වනලා පූතිගත්ති සාහාන්දුරන්ට අලු සිවරක් කන්දලා උණහන්සේ ඌසල ඇඳ මතතිබ්බ. පූතිගත්ති සාහාන්දුරන්ට දරාගන්න පුළුවංකමක්නේ. ඇස්වලින් කඳුළු වැැගිරෙනු. බුදුරජාණන් වහන්සයයානුව පූතිගත්ති සමකදමේ. ඔබේ ඇස්ල කඳුලු. ඔබට සීලයේ ගැන ප්‍රශ්නයක්ද හනි සාමී භාග්‍යතතුන් වහස මට සීලයේ ගැන ප්‍රශ්නයක් නෑ මංහොද ල්වත් කෙනේ. එහෙනම් පෝතිකත්තිස ඔබට සමාධී ගැන ප්‍රශ්නයක්ද හනිේ සාමීනී භාගතතුර වහස සමාදී ගැන ප්‍රශ්නයකුත් නෑ එහෙම දෙයක් නෙමේ එහෙනම් පෝතිකත්තිස ඔබ ඇ මේ දුක්කෙන්නේ ඔබේ ඇස්වල කඳුළු වැගරෙන්. සාමීනී භාග්‍යතුර නහස මට දරාගන්න බෑ ලෝතුවාා බුදු කෙනෙක් ශ්‍රී හස්තයෙන් මට ඇපඋපස්ථාන කරදදී. ඒ යිකෝො මේ ඇස්වලින් කඳුළු වැගරින් බලන්න මහාකාරණික බුදුරජාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේම තමන්ගේම ශ්‍රීහස්තයෙන් පෝතිගත්ති සහාමුදුරන්ට ගිලං වෙච්ච වෙලා උපස්ථාන කරපු ආකාරය. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ පෝතිගත්ති සහාන්දුරන්ට දහම් දෙසුව. ඒ බනහාල අවසන් වනකොට ගිලං ඇදේම උන්වහන්සේ කෙලෙසුන්ගෙම මිදිලා උතු මරහත්තයට පත්වනා සුළු මහොතකින් උන් වහන්සේ ඇද මතම පිරිනිවන් පැව එදා බුදුරජාණන් වහන්සේ දම්සභා මන්්ඩ පේ වැඩ සිට ඉද්දි බොහෝ භික්ෂූන් හන්සේලා බුදුරජාණන් වහන්සේගේ බණහන්න හිටිය ඒවිලේ බුදුරජාණන් වහන්සේ සංඝයාග අහනවා මහනිනේ මේ ඉන්න පිරිසාතරින් කෞද කැමති බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරන්න කෞද කැමති බුදුහාන්දුරන්ට උපස්ථාන කරන්න හැමෝම ඉදිරිපත්වයෙනවා. ස්මීණී මම කැමැති අනි සාමිණි මං කැමති මමත් කැමති මංකැමති බුදුාන්තරට පස්ාන, හැමෝම පොරකන්නේ බුදුහාාන්ත්‍රට පස්ථාන කරන්න. බුදුරජාණන් වහන්සේ වදාළ මහනනේ යමෙක් ගිලනුන්ට මෛත්‍රී සිතින් බුදුකෙනෙකුටු පස්ථාන කරනවා කියන චේතනාවෙන් උපස්ථානකරුත් චේතනාවතුලයි පිනරැස්සෙන්. යෝ ගිලානං උපට්ටේය සෝ මං උපට්ාති ඒක බුද්ධෝ පස්ථානයක් වගේ පිනක් රැස්වෙන පිනක්කිව. ඒනිසා ඔබ ගිලනුන් ටැපවපස්ථාන කරද්දී බුදු කෙනෙකුට උපස්ථාන කරනවා කියෙන චේතනාව හිත ඇතිකරගෙන උපස්ථාන කරන්න. ඔබ දන්නෙමනේ ඔබට රැස්වෙන්නේ විා බුදු කෙනෙකුට උපස්ථාන කරා හා සමාන පිනක් රැස්සෙනවා. ඒ නිසයි බුදුරජාණන් වහන්සේදා දේශනා කරේ යමෙක් ගිලනුන්ට උපස්ථාන කරයිද. මහනේ ිය කෙනා බුදු කෙනෙකුට පස්ථාන කරනවා සේ පිනක් කැස් කරනවා කියලා. ඔබ දකිනුවම් මේ රෝගෙන් ලෝකයේ පුරා විශාල් පිරිසක් ගිලංව රෝගාතුරෝ මේ වසංගත රෝගයක්ත්තේ කසරන වෙනකොට. වෛද්‍යවරු ඒ වෛද්‍ය කාරරි මණ්ඩල හෙද සේවය මොන තරන් කැප කිරීමක් කරනවාද. ඔබ බලන්න අපේ රටේ මේ පසුගිය දින කීපේ තුළ. සමහර වෙලාට දවසකට පැයක් දෙකක් බිද්තිියකට හේත්තු වෙලා යන්තන්න ඉද යන. සමහරු දින ගණනකින් නිවසකට ගිහිල්ලනෑ. තමන්ගේ ජීවිතයේ පුදුමාකාර කැපකිරීමක් කරගෙන. බොහෝ දෙනෙක් ඔබ දැක්කා පසුගේ කාලවල ලෙඩේ හැදිච්චා එනෙමේ. අඩුගානේ නිරෝදායන කටයිතුවල යෙදෙන පිරිසවත් අපේ ගමට අපහි පලාතටවත්ගේ නිපා කියලා සමහරය ඊට විරුද්ධව කටයතු කරපු අයිහිටිය. සමහ උද්ගෝෂණ කරපු අයි හිටිය. හැබැයි ඒ රෝගීන් අතරටම ගෙහිෙල්ල. ඒ රෝගීන්ට බෙහෙත් දෙන්න. ඒ රෝගීන්ට උපස්ථාන කරන්න ඔවුන්ගේ මලමොට්්‍ර ටි කාස් කරන්න ඔවංගේ සුද්ධ පවිත්‍ර කරන්න ඒ රෝගීන් සුවපත්වෙනකං ජීවිත පරිත්‍යගෙන් ඔවුන් එෙනුවෙන් කටයුතු කරන වෛද්‍යවරු හෙදියන් රෝහල් කාර්ය මණ්ඩලි රෝහල්වල ඉන්න සේවකයක් මොනතරං පිනක් මේ තුළ මගේ ජීවිතයට රැස් කර ගන්නවාද. ඒවගේ මොබ දැක්ක පසුගගේ දිනවල මේ වෙනුවෙන් අපේ රටේ රණවිරුවන් මේ රණවිරු දරුවන් පුදුමාකාර කැපකිරීමක් කරගෙන්. විදේශ රටවල්ලොල ඉඳං ආපුයේ දහස් ගනම් පිරිස නිරෝදායන කටයතුවලේ දෙන්න දිවාරය නොබලා දවස් දෙක තුඩෙෙන් රෝහල් ගොඩනැගිලි හදලා අවසන් කර. තමන්ට නිදාගන්න තියෙන කොට්ටමෙට්ට දේලා, ආහාර ටික සකස් කරලා දේලා බොහෝ දෙනෙකු ටැපව් පස්ථාන කරනවා. තින් ඒ නිසා මේ හැම ආකාරයකිින්ම රටේ රණවිරුවන් ඒවගේම වෛද්‍යකාරි මණ්ඩල රෝහල් සේවකයන් හැම අන්සයක්ම අත්‍යවස සේවාවලඒදෙනය මොන තනම් පරිත්‍යාගයක් කරනවා. ඒ නිසා බොහෝ දෙනෙක්කුට ඔබට නිවැස්සොලට වෙලා ඉන්න කියලා ඔවුන් ජීවිත පරිත්‍යයාගේ නිදිරි පත්වෙලා, ඔබ වෙනුවෙන් රටවෙනුවෙන් අනිත්තයි වෙනුවෙන් තමන්ගේ ජීවිතය කැප කරලා කටයිතු කරනු. අන්නේ නිසාප පිංවතුනේ ඔබට ඔවුන් වෙනුවෙන් කරන්න තියෙන එකමදේ තමයි හදවති මාශිර්වාද කරන්න. ඔබ නිවසේ හිටියත් ඔවුව සිහිපත් කරලා මෛත්‍රී වඩ. දස දිසාාවටම මෛත්‍රී වඩන්. ඒවගේ අප්‍රමාණ ක්‍රමයට මහංගත ක්‍රමයට මෛත්‍රී සිත පතුරුවන්. වෛද්‍යවරු හෙදසේවේ ඉන්න අයි රණවිරු දරුවන් ඒවාගේම මේ රෝගීන් ඒ රෝගීන්ව සූපත් කරන්න කටයුතු කරන හැම දෙෙනමත් නිදුක්කේවා නිරෝගිවේවා සුවපත්තේවා කෙල් හදවතිම මෛත්‍රය කරන්න. ඒ මෛත්‍රත ඔබේ මෛත්‍රී චිත්ත තරන්ගේ. ඔබේ මෛත්‍රයේ ප්‍රාර්ථනාව ඔවුන්ට මහා ආශිර්වාදයක් වේවේ. ඒ නිසා ඔබ මේ කාලේ තුළ පුළුවන් තරන් පරිස්සංවෙලා ආරක්ෂතව කටයිතු කරන්න අපි දන්නුව අපිට පුළුවන් ධර්මයෙන් ඔබට ධර්මාවාද ලබාදෙන් බුදුරජාණන් වහන්සගේ කාලි සිදුුවවෙච්ච සිදුවී ධර්මානුක්කූලෝ තතාගතයන් වහන්සේ ධර්මයෙන් ආශිර්වාද ලබාදීපු ආකාරි ඒ බුද්ධ ාසනය වැඩහිටේ නිරෝගී භික්‍ෂූන් වහන්සේලා ඔන්නවහන්සේලා කරපු පිංකං මේ හැම දෙයක් තුළින්ම අපි ඔබට ජීවිතයේ දහම් දැනුම ලබලදේලා ඔබේ ජීවිතයේ ධර්මානුකුලො ශක්තිමත් කරන්න අවශ්‍ය පරිසර අපි ඔබට ලබා දෙන. ඒ වගේම වෛද්‍යවරු ඒ වෛද්‍යාන්සයෙන් වෛද්‍ය උපදේශකෝරු. ඒ වගේ ඒ සම්බන්ධයෙන් කටයතු කරන විද්‍යාඥඥ වසංගතරෝග විසේසඥ්ඥවරු ඔබටඒ විශේසචඥ දැනුම ලබල දෙනු. ඔබ මේ විදියට කටයුතු කරන්න ඔබ මේ විදියට කටුතු කරන්න ඔබ මේ වගේ පරිස්සංවයෙන් ඔබ හැමවෙලාම ඔබේ අත්හෝදන්න. ඔබේ අත්තුලින් ඔබේ මුහුණ ඔබේ නහය කට හැමවෙලාය මතින් අල්ලන්නේ අන්නන්නේපා රෝගේ ව්‍යාප්ත වෙන්න පුළුවන් ක්‍රමවලින් වලකින්. ඒවගේ මඔබට යම් අපහස් වක්තින නං ඔබේලියට අනවනන් සෙන ාතර ගැවසෙනවනම් මුකාවරණ පිළිපදින්. ඒවා පරිහරණය කරන්න. එෙදකොට මේ වගේ ඔපට උපදෙස් දෙෙනවා. පිරිසක් ඉන්නකොට සෙනගාතරය ගිහිලා පොරගන්නේපා. අවම දුරක් ඇතු අඩි කපයක් කත් ඈතිං ඉන්න. එදකොට මේ දෙන උපදේශ ඔබ පිළිපදිනවනං ඔබට පුළුවන් ඔබත් ආරක්ෂාවෙන ගමන් අන්නයවත් ආරක්ෂා කරන්න ඔබ දැක්ක පසුගගේ දවස්සොල වෛද්‍යරු දැනුවත් කරනවා එක පුද්ගලයකුගේ පන්සිියකට ආසහන්න පිරිස්සකට මේ රෝගයේ ව්‍යාප්තවෙන්න පුළුවන් කියල්. තියනිසා මතකතියාගන්න ඔබ ආරක්ෂාවෙලා කටයිතු කරනවා කියන්නේ තව විශාල පිරිසක් මේ රෝගිෙන් ඔබාරක්ෂ කරන ඒ නිසා කෙනෙක් හිතන්න පුළුවන් අපි දන්නවා සමහරයින්නො හරි හිතුවක්කාර හරි පණ්ඩිතයි මැරු නොත් මැරෙන්න්න එක පාරයි මම් මැරෙන්න්න බයිනෑකෙන සමහරු යනවා හැබැයි මතකතියාගන්න ඔබේ ඒ හිතුවක්කාරකමේ ඔබ අනතුරේ දාගන්න ඔබ විතරක්නෙ මේේ ඔබේ ප්‍රියයක් ඔබේ දෙමවපියන් ඔබේ දරුවන් ඔබේ ඥාතිීන් බ ඇසුකර නසල් වැසිය බොහෝ පිරිසක්වෝ බනතුරේ හෙලනො ඒ නිසා කෙනෙක් තව පිරිසක්ව විනාසකරගෙන අර මරාගෙන මැරෙන වගේ ස්වභාවයක් ඔබ හිතුවක්කාර විදියට කටයුතු කරනවා කියැනෙ අනිත් අයිවත් අනතුරේහෙළීම හන්නේ නිසා පිංහතුනේ පුළුවන් තරන් ඔබ ආරක්සාාවෙන් අපට මේ දීවල හිටන්න පුළුවන් අපිට වැඩත්නෑ වෙනද වගේ රසාාවට යන්නත් නෑ ගෙදරම ඉදල කම්මැලි මේ අධර්නීතිය ගෙයින්ගලියට බහින්න බෑ මේ කාලී තුළ පුළුවන් තරම් බණහන්න. දැම් බලන්න ඉස්සර මිනිස්සු. අපි ඇහුවොත් බණක්කහන් අනේ වෙලාවක් නෑ කියන. බොහෝද අනේ හෝස්මගන්නවත් වෙලාවක්නෙක් දැන් ඔන්න ලාවතින ඕනතර සමහරකිව අපිට හෝස්මගන්නවත් වෙලාවක්නේ අපිට වැඩ වැඩි අනේ රස්සා අවදේන රෑවෙනකන් රස්සාහ. දැං ඔබට ස්භාව ධර්මයෙන්ම ලැබිල තියෙනවා හුද කලාවෙන්න. තනිතනිගෙන් ඉන්න. පිරිසෙන් ඇත් වෙලා කටහිතු කරන්න ටික කාලෙකට හරි නිදහසක් විවේකයක් ලැබිලා තියෙනවා. දැං ඔබට පුළුවක් භාවනා කරන්න ඔන්න වෙලා බණපොත්පත් කියෝගන් නිතර බණහන් ධර්මේද වුණු කරන්න මේ ලැබිච්ච මොහොත ආශිර්වාදයක් කරගන්න ආශිර්වාදයක් කරගෙන ධර්මානකූලෝ කටහිුතු කරන්න ඒවගේ විශේසින් මතකතියාගන්න අපිට තියෙන ධර්මී පිහිට තමයි තුනරුවන්ගේ ශක්තිය. එදා විශාලා මහනුවර තුම්බී ඇතිවෙච්ච වෙලාවෙ. අපේ බුදුරජාණන් වහන්සේ භික්ෂූ වහන්සේලා පිරිවරාගෙන විශාලා මහනුවර නගරයට වැඩම කරලා එදත් මේ වගේ විශාල වසංගත රෝගයක් පැතිරිලා මිනිස්සු සිය දහස් ගනම් මිය යනකොට. ඒවගේම නගරි අමනුස්්‍යයන්ගේ ගොදුරක් හැට අමනුස්්‍යග්‍රහණයකට ලක්ව නකොට. දුරභීක්ෂයක් පැතිරිලායනකොට බුදුරජාණන් වහන්සේ රථන සූට්‍ර දේශනාව දේශනා කරේ ඒ රතන සූට්‍රයේ තියෙන බුදු ගුණ ගැන කරන සත්‍යයක් ක්‍රියාව ධර්මී ගුණගැන සත්‍යයක් ක්‍රියාව සග ගුණගැන සත්‍යයක් ක්‍රියාව තිය නිසා ඒ අනන්ත බුද්ධානු භාාවෙන් ඒ බුදුගුණ බලයෙන් ඒ වගේ මනන්ත දම්මානු භාාවෙන් ධර්මී ගුණ බලෙන් අනන්ත සංගානු භාාවේ. අද අපි කතාකරේ මේ බුද්ධශාසනය තුළ වැඩහිටිය නිරෝගී සම්පත්තියෙන් අගතැම්පත්. බක්කුල මහරහත්තන් වහන්සේ සසර කරපු පින් නිරෝගි සම්පත්තියේ ලබන්න සසර පුරාකරපු පින. ඒ නිසා ඒ මහරහතන් වහන්සේලාගේ අනන්ත ගුණානු භහව බලේ මේ ලෝකයාටත් රටටත්. ඔබටත් හැම දෙනාටමත් නිරෝගි සම්පත්තිය දීර්ගාය සම්පත්තිය ලැබේවා කෙ අපි ආශිර්වාද කරනු පිගතුන මතකතියාගන්න බක්කොල මහරහත්තන් වහන්සේ පිරිනිවන් පාද්දි. උන්න්නහන්සේ අනාගතයේ බුද උන්හන්සේගේ ඉර්දිමත් ඇසින් දකිනවා. උන්නහන්සේ අහසට පැනනැගල පළගක් බැඳගෙන අහසේ පිරිනිවන් පාද්දී අධිෂ්ඨානයක් කරා. මගේ සරීරයේ සියලු කොටස් සම්මස් නහර ආදීමේ හැම දෙයක්ම. ගිතෙල් ටිකක් දැවිලෑන වගේ අහසේම දැවිලා ආදාහනය අහසේම සිදුවේවා. උන්වහන්සේගේ අලුවත් පහලට වැටුන්නේ. හැබැයි සරීරයේ අස්තිධාතුන් වහන්සේලා අනාගතයේ නිරෝගි සම්පත්තිය පිරිිස බැඳුම් පිදුම් කරන. අනාගතති මිනිස්සුන්ගේ ආවිශයෙන්න්නේ අඩුවෙනු. නිස් නොෙක් ඩරෝගවලට විපත්වොට ගොරුවෙනු. අනාගතයේ දෙව් මිනිස්් ලෝකයාට වන්දනා කල්ලා පින්රැස් කරගන්න. නිරෝගි සම්පත්තිය පිණිස වැඳුම්පිදුම් කරන්න මාගේ සාරීරික දහතුන් වහන්සේලා පමණක් පහලට වැටේවාකෙ අහසේ පිරිනිවන් පෑව. උන්හන්සේගේ ශරීරය තේජෝ කසිනට සමවැදිල අහස පිරිනිවන් පාද්ධ අහසේම දැවිලා අල්ලුුවත් දැලිවත්දූ ලිවත් නැතුව සරීරය අහන්සේ අතුරු දහන්ගුණා. හැබැයිුන් වහන්සේගේ අධිෂ්ටානෙන් සමන් කැකුලු වර්ණීෙන් යොක්ත අස්ති ධාතුන් වහන්සේලා පහළට වැටින්. අන්නේ ධාතුන් වහන්සේලා තැම්පත් කරලා එදත් චෛත්‍යයේදී වුණ. අදවෙනකුට අපිට බක්කුල මහරහත්තන් වහන්ස වෙනුවෙන් ඉදිවෙච්ච බොහෝ චෛත්‍ය හොයා ගන්න නෑ. එදා මිනිස්සු කරඩුවල තැම්පත් කරගෙන වැඳදුම් පේදුම් කරා. අද අපි හොරණ, සීලස් වරන ගිලම්භික්ෂු මධ්‍යස්ථාන පුුණ්්‍ය බෝමි. ඒ බක්කුල මහරහත්තන් වහන්සේගේ නාමේ. අඩික සියත්තිහක්කුස විශාල චෛත්‍යයක් මේ බුද්ධ ශාසනයට දායාද කරන්න ඉදි කරනවා. එනිසා අද අනාගතේ මේ ලෝකයාටම වර්තමානයේ බක්කුල මහා සෑයි. නිරෝගි සම්පත්තිය වෙනුවක් වැඳම් පෙදුම් කරන්න. මේ ලෝකයට මේ බුද්ධ ශාසනයට ලැබිෙන පූජනය මහා සෑයා. තියනිසා ඒ උතුම් බක්කුල මහා සෑයේ ඒ මහානු භහාව සම්පන්න ආශිරවාදය. බක්කුල මහරහත්තන් වහන්සේගේ අනන්තතාශිරවාද. උන්න්නහන්සගේ ධාතුන් නහන්සේලාගේ අනන්ත ගුණානු භාාව බලේ. තුනරුවන්ගේ අනන්ත ගුණානු භාාව බලේ. මේ ලෝකේ පුරාම පැතිරීගෙන යන මේ කොරුණා වසංගතය මේ වසංගත රෝග වුවදුර එක්මනිින්ම දුරුකරගන්න ලැබේවා විද්‍යාඥන්ට පරේෂකයන්ට මේ සඳහා අෞශ්‍යද ඉක්මනින්ම සොයාගන්න ස්වාසනාව ලැබේවා ඒවගේ මේ රෝගයේ පැතිරීම වලක්වගන් මේ ලෝකෙ ප්‍රබල රටවල් බොහෝ අසරණවේගෙන යනවයේ හැම රටකටම මේ රෝගේ පැතිරීම වලක්ව ගන එදිනිදා කටයුතු වෙන ද වගේම සිදුකරගෙන මේ මනුස්සවර්ගයාටත් හැම දෙෙනනාටමත් යහපත සලසාගන් වාසනාව ලැබේවා අපේ රටේ හැම දෙෙනනාටමත් ඔබ හැම දෙනාටමත් ලක්වාසිල් ලොවාසි හැම දෙනාටමත් තුම් ධර්මාාවවබෝධය පිණිසම, නිවන්න අවබෝධය පිණසමමේ ධර්මානු සාසනාව, ආශිර්වාදයක් වේවාවේවා කෙලප්‍යශිරවාද කරනු.